then dark room. The dark room. සභාපතිතුමනි දැන් මේ ජලාශවල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල ධාරිතාව ක්‍රමෙන් සීක්‍රෙන් පහළ යමනවා. ඉතින් මේ පහළ යමින් පවතින මේ ජල විදුලි බල නිෂ්පාදනයත් එක්ක ඉදිරියේදී කොහොමද ඔබතුමාලා මේ ජාතික විදුලි බල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්න කොහොමද සැලසුම? එනම් අපේ රටට ඉතාම අපහසු කාල පරිච්ඡේදයක් පැමිණලා තියෙන මේ වියලි කාලගුණය නිසා විශේෂයෙන් ගිය අවුරුද්දේ අපිට ලැබිය යුතු ඒ මෝසම් වර්ෂ දෙකම හම්බුනේ නැහැ. පළවෙනි එක නොලැබී ගියා. දෙවෙනි එක අපි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ලැබුනේ නැහැ. ඉතින් මේක අපේ ජලාශය විශාල වශයෙන් ජලය අඩු වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොතින් අපි සාමාන්‍යයෙන් අවුරුද්ද පටන් ගන්නෙ අපේ ජලාශවල ජල මට්ටම සාමාන්‍යයෙන් 80ක් 90 ප්‍රමාණයට පිරිලායි. දැන් අවාසනාවකට අවුරුදු 10කට පස්සේ අපි 2017 වර්ෂයේ පටන් ගත්තේ අපේ ජලාශවල ජල මට්ටම 40ක සාමාන්‍ය ප්‍රමාණයක් තියාගෙන. ඉතින් මේ සඳහා අපි කල්යල්ලතු බලලා සඳහා අවශ්‍ය පියවර රාශියක් ගන්මින් සිටිනවා. ඒයින් එකක් තමයි අපේ තාප බලාගාර සියල්ලම දැන් අපි ක්‍රියාත්මක කරනවා. නොරොච්චොලේ බලාගාරයේ ප්‍රශ්නයක් තිබුණා. අපි අද ඉඳලා ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත පළවෙනි යන්ත්‍රය. ඒ අනුව නොරොච්චොලේ බලාගාරය බලාපොරොත්තු වෙනවා හෙට ඉඳලා සමස්ත ධාරිතාවෙන් ක්‍රියාත්මක කරයි කියලා. ලංකා විදුලි බල මණ්ඩලයට ඉදිරි වසර 10 හෝ 20 හෝ කාලය සඳහා දිගු කාලීන සැලැස්මක් තියෙනවා. මේ සැලැස්ම යටතේ ඔබතුමාලට හදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ පමණයි. ඊට පෙර ඊට පස්සේ හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නේද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් විකල්පයක් නැති වෙලා තියෙනවා. අතවශ්‍යම අපිට ඒ විකල්පයක් නැtei කියන්න බෑ. අපි නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ දැනටමත් අපි 2019 වර්ෂයේ අපේ රටේ පිහිටවන්න ද්‍රව ගෑස් ඒ කියන්නේ LNG කියන බලාගාරයක් පිහිටවන්න දැනටමත් අපි ටෙන්ඩර් කැඳවලා තිනවා. ඒක අපි 2018 අන්තිමට අපි දන්නවා අපේ පද්ධතිය සම්බන්ධ කරන්න පුළුවන් වෙයි කියලා. අපේ ඒ පද්ධතිය සැලසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අතවශ්‍ය මේ අවුරුද්දේ මේ ඇවිල්ලා තියෙන්නේ විශාල රටට දැරිය නොහැකි වියලි කාලගුණයක් ලැබීම නිසා එන අවස්ථාව. ඔව් ඒක තමයි මම කිව්වේ ඔබතුමාට. දැන් මේ වියලි කාලගුණය තත්ත්වයක් රටක එන්න පුළුවන්නේ. දැන් එවැනි තත්ත්වයක් එනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරි සැලසුම් හදන්න ඕන. මම කියන්නේ ඒක ඔබතුමාලගේ දුර්වලතාවයක් කියලා. එතන මෙහෙමයි. අපි මේකෙදී සමස්ත වියදම් බලනවා. දැන් මේ ඇවිල්ලා තියෙන මේ වියලි කාල පරිච්ඡේදය ඇවිල්ලා තියෙන අවුරුදු 10කට කලින් පස්සේ. ඉතින් මේ අවුරුදු 10කට පස්සේ එන විදුලි අරමුදේට අපිට පුළුවන් විදුලි බලාගාරයක් ගහලා තියාගන්න. එහෙම නැත්නම් මේ විදුලි බලාගාරයේ පාවිච්චි වෙන්නේ ඉතාම අඩුවේ. අවුරුදු 10කට වතාවයි. ඒ කියන්නේ අපිට අවුරුදු 9ක්ම මේ විදුලි බලාගාරයේ අතිරේක වියදම සිනුරු දිනට දරන්න වෙනවා. ඉතින් මේවා සමස්තයක් වශයෙන් බලලා තමයි අපි ඒ අනවශ්‍ය බරත් මහජනතාවට පටවන්නේ නැතුව කරන ක්‍රමයකට තමයි මේ යන්නේ. අවධානමකුත් තියෙනවා. දැන් ඔබතුමාලා මා දන්නා විදිහට මේ කෙටි කාලීන පදනම් මත පෞද්ගලික අංශයෙන් පෞද්ගලික විදුලි බලාගාරවලින් මෙගාවොට් 180ක් මිලදී ගන්න යනවා. මම හරි දැන් උදාහරණයක් විදිහට අපි තීරණය කළා අපේ රටේ විවිධ ආයතනවල හෝටල් වල ඒව කර්මාන්ත ශාලාවල සමහර අනිකුත් ගොඩනැගිලි වල සංසාරික කරලා තියෙනවා ස්ටෑන්ඩ් බයි ජෙනරේටර්ස් කියන යන්ත්‍ර සූත්‍ර. ඉතින් අපි තීරණය කළා මෙතුමන්ලට යම්කිසි මිලක් ගෙවලා මේ මාස 6ක කාලය තුළ අපේ අලුත් බලාගාර ගේම අඩු කරගන්න මේ මාස 6ක කාලය තුළ එතුමන්ලට ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් මේ සත්‍ය අර්ථයේ එතුමන්ල මම අද බම් බැලුවා මෙගාවොට් 100ක් අපේ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙනවා. අපේ ඉල්ලීමෙන් පස්සේ මේ ත්‍රොයෙක් විසිරලා තියෙන විදුලි ජනක යන්ත්‍ර. ඔව් මේ ඔබතුමාලා දැන් මේ පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න මේ විදුලියට ඉතින් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ බර මේ පාරිභෝගික ජනතාවට මේ විදුලි පාරිභෝගික ජනතාවට නේද දරන්න සිද්ධ වෙන්නේ. ඒක මෙහෙමයි. අපි අඩු වියදම් ක්‍රමවලට නොගිහිල්ලා වැඩි වියදම් වලින් නිෂ්පාදනය කළොත් අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම දරන්න වෙනවා. ඉතින් අපි දන්නවා අපිට අඩුම වියදමකින් ජල විදුලියෙන් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒක සීමා සහිත වෙලා තියෙන්නේ. ඊගාවට අපිට අඩුම වියදමක් කියන්නේ නොරොච්චෝලේ ගල්ලමුරු බලාගාරයේ රුපියල් 6ක් 7ක් විදියට. දැන් අපි අද මේ මිලදී ගන්න ඒ ඩීසල් බලාගාර වලින් ගන්න අපි යුනිට් එකකට අපි දැන් ගෙවනවා රුපියල් 36ක්. ඒක ඉතින් ඉතා වැඩි මිලක් තමයි. ඒ වුණාට අපි ගල්ලංගොඩ බලාගාර ගැහිම අපි සීමා කරලා තියෙන ප්‍රමාණයකට වෙනකුත් පරිසර ආදී කරුණු නිසා ඒවත් බලන්න ඕනි. ඉතින් මේවැ සමස්ත ප්‍රතිඵලය තමයි අපි මේ බලාබ බලාගාරවලට නොගිහිල්ලා මිලදී කියවට ගියහම යම්කිසි වැය බරක් සියලු දෙනාටම දරන්න වෙනවා. මහජන උපයෝගිතා කොමිසම් සභාව ඔබතුමාලාට ඒගොල්ලෝ අධ්‍යයනයක් කරලා දැනුම් දීලා තියෙනවා පෙබරවාරි මාසයේ වෙනකම් පමණයි මේ විදුලි බලාගාරවලින් ජල විදුලි බලෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් කියලා. මේක ඇත්තද?
Eka mehema eka api dannawa ja jala durbalagara walata tawa varshapathi nu labunu tin api dannawa tawa api dan 137 ay adu wenoda jala durbalagara lu tiyenne meka 137 mat apita pawachchi karanna ba අපිට ප්‍රමාණයකට ගියාම ඊට පස්සේ රෝල් මඩ ආදී නිසා පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට එනවා. අපි හිතනවා මේ පෙබරවාරි මාසයත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මාර්තු මාසේ මුල වගේ වෙනකොට අපිට අර්බුදයක් මතුවේ කියලා අපි දන්නවා. තවත් වර්ෂාවන් ලැබුණු තියෙන. මේ තියෙන මේ විදුලි අර්බුදය නිසා මේ වසරේ ඔබතුමාලා ඇස්තමේන්තු කරලා තියෙනවා රුපියල් බිලියන 30ක පාඩුවක් ලංකා විදුලි බලමණ්ඩලයට සිද්ධ වෙනවා කියලා. ඒක මෙහෙමයි. අපි දැන් වැඩි මිලකට තෙල් මිල දී ගත්තොත් ඒක වෙනවා. අපේ රාජ්‍ය සමග සාකච්ඡා කර යනවා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ විශාල තෙල් ප්‍රමාණය ප්‍රමිලදී ගන්න නිසා ඒ සම්බන්ධව තියෙන බදු ආදී අඩු කළා ඒ ප්‍රමාණය අඩු කර ගන්න. ඔබතුමා කියන්නේ දැන් මේ විදුලි අර්බුදයත් එක්ක මේ පැන නැගලා තියෙන තත්ත්වය නිසා අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා. මේ අධික වියදම නිසා විදුලි බිල වැඩි වෙනවද නැද්ද? විදුලි බිල වැඩි නොකරන අපි උත්සාහ කරනවා එම් බැරි වුණොත් අංශ ප්‍රමාණයකින් වැඩි කරන්න වෙයි. ඉතින් නැවතත් දවසක අපි ඩාක් රූම් තුලින් හමු වෙමු. The Dark Room.